ክርስቱ ዋርሰ ግዳስ දහනමයක් වූ ජූලි මස 7 වෙනිදා සිට ජූලි මස 14 වෙනිදා දක්වා සතියේ පලාපල විස්තරය. මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ 4 වෙනි බුද සමග සංයෝග වන අතර චන්ද්‍රයා 6 7 8 යන රාශිවල ගෝචර ගමන යෙදෙන අතර ශනි කේතු පුණ්‍ය ස්ථානයේ උනම වෙන්නේ රවි සිකුරු රාහු 3 වෙනි ගමන් කරන මෙම සතිය මේෂ ලග්න හිමියන්ට බොහෝ සුබදායි සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් බුධ මහා දසා, රවි මහා දසා, සිකුරු මහා දසා ගත කරන මේෂ ලග්න හිමියන්ට අදිසි මුදල් ලාභ, ලොතරැයි වාසනා ඇතුළු ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්පත් වෙන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. වෘෂභ ලග්නයේ ලග්නාධිපති සිකුරු තවදුරටත් රවි රාහු සමග ධනස්ථානයේ ගමන් කරන අතර කුජ බුද වික්‍රමස්ථානයේ උතුම් වෙන්නේ චන්ද්‍රයා 5 6 7 යන රාශිවලත් ගුරු 7 වෙන්නේ ශනි කේතු 8 වෙන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතියද වෘෂභ ලග්න හිමියන්ට අදිසි ධන ලාභ ලොතරැයි වාසනා මිල මුදල් ලැබෙන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ලොතරැයි වාසනා උරගා බලන්න හොඳයි මේ සතියත්. වෘෂභ ලග්න හිමියන්ට ලග්නාධිපති ධනස්ථානයේ ගමන් කරනකොට හදිසි ධන ලාභ ලැබෙනවා. ලග්නාධිපති ධනස්ථානයේ දැන් ගමන් කරන්නේ පියාට තරමක් දුරට අපල තත්ත්වයක් පෙන්වුම් කරනවා. මිතුන ලග්නේ ලග්නාධිපති බුධ ධනස්ථානයේ කුජ සමග සංයෝග වන අතර චන්ද්‍රයා 4 5 6 යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර ගුරු 6 වෙන්නේ ශනි කේතු 7 වෙන්නේ රවි රාහු සිකුරු ලග්නේ ගමන් කරන මෙම සතිය විශේෂයෙන් මිතුන ලග්න හිමියන්ට සුභඵල අත්වන සතියක් බව පෙන්වා දෙන, විශේෂයෙන් සිකුරු මහා දසා ලබා ඇති මිතුන ලග්න හිමියන්ට බොහෝ සුභඵල අත්වන සතියක්. මිල මුදල් ලාභ, අනුන්ගෙන් උදව් උපකාර, රැකිරක්ෂාවේ දියුණුව, ව්‍යාපාර දියුණුව, උසස් වීම, තත්ත්වය තමන්ගේ තිබ්බ තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට ඇති වෙනවා. ආර්ථිකයේ ශක්තිමත් වෙනවා මිතුන ලග්න හිමියන්ට. කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රයා තවදුරටත් 3 4 5 වෙන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර ගුරු 5 වෙන්නේ ශනි කේතු 6 වෙන්නේ කුජ බුද ලග්නේ රාහු රවි සිකුරු 12 වෙන්නේ ගමන් කරන මෙම සතිය ඔබට විදේශගත වන්න අවස්ථාව හිමි වන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ගුරු මහා දසා, සෙනසුරු මහා දසා ගත කරන කටක ලග්න හිමියන්ට විශේෂයෙන් හදිසි ධන ලාභ පෙන්눔 කරනවා. තමන්ගේ විභාග වලින් පෙනී සිටිනවන් ඒවේ ජය අත්වන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් දුර පළාතක සිටින කෙනෙක් නම් මව බලන්න ගමට එන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉස්සාන මාරු ඇති කරනවා කියලා පෙන්වනවා මෙම සතිය තුල කටක ලග්න හිමියන්ට. සිංහ ලග්නේ ලග්නාධිපති රවි අයස්ථානයේ 11 වෙනි රාහු සිකුරු සමග ගමන් කරන අතර කුජ බුද 12 වෙනි චන්ද්‍රයා 2 3 4 යන රාශිවල ගුරු 4 වෙනි ශනි කේතු 5 වෙනි ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය සිංහ ලග්න හිමියන්ගෙන් රවි මහා දසා, සිකුරු මහා දසා, රාහු මහා දසා ලබා ඇතියට පමණක් ආර්ථික ප්‍රතිලාභ රසක් අත් වෙනවා. හදිසි ධන ලාභ, මිල මුදල් ලාභ, වෙනත් තමන්ට කොමිස් මුදල් වගේ දේවල්, වාහන බිස්නස් කරන අයට අධික ලාභයක් ලබන්න පුළුවන් සතියක් වෙනවා. දැන් මේ දවස්වල තමන් කනගාටුවට පත් වෙලා හිටියනම් ඔන්න අද ඉඳලා සතියක් ඔබට නැවත ව්‍යාපාර දියුණුවක් ඇති වෙනවා. කන්‍යා ලග්නේ, කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ කුජ සමග අයස්ථානයේ ගමන් කරන්නේ මෙන්න මේවා තමයි බොහොම හොඳ අවස්ථාවල්. අයස්ථාන කියන්නේ සියලු ලැබීම් පවසන රාශිය. චන්ද්‍රයා ලග්නේ 2 3 ගෝචර ගමනේ යෙදෙන අතර ගුරු 3 වෙන්නේ ශනි කේතු 4 වෙන්නේ රවි රාහු සිකුරු 10 වෙන්නේ ගමන් කිරීම නිසා ස්ථාන මාරු, විදේශ සංචාර ඇති කරන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා.
විශේෂයෙන් කුජගේ බුදගේ මහා දසා ගත කරන කන්‍යා ලග්න හිමියන්ට හදිසි ධන ලාභ ලොතරැයි වාසනා ඇතිවන සතියක්. තමන් තරමක් දුරට කකුල් වල අත්පා වල වාතාමාරු රෝග ඇතිවෙන්න ඉඩකඩ පවතිනවා. තුලා ලග්නය ලග්නාධිපති සිකුරු ග්‍රහයක් පුණ්‍යස්ථානයේ රවි රාහු සමග ගමන් කරන අතර කුජ බුද දස වෙන්නේ චන්ද්‍රය 12 1 2 යන රාශිවල ශනි කේතු වික්‍රමස්ථානයේ ගමන් කිරීම නිසා තුලා ලග්න හිමියන්ට මේ සතිය ගොඩක් සුබදායි සතියක් කියලා පෙන්වා දෙනවා. විශේෂයෙන් ඉරකඩන් දීපල මිලදී ගන්න ලැබෙනවා, වාහන මිලදී ගන්න ලැබෙනවා. එමෙන්ම විනෝද සංචාරවලට පොළඹවන සතියක්. හදිසි ධන ලාභ ලැබෙනවා. ඒ වගේම සියලු සතුන් පරාජය කරන සතියක් කියලා පෙන්වා දෙන උච්චික ලග්නේ ලග්නාධිපති ගුරු කුජ ග්‍රහය බුදු සමග පුණ්‍යස්ථානයේ ගමන් කරන අතර චන්ද්‍රය 11 12 1 යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර ගුරු ලග්නේ ශනි කේතු 12 වැන්නේ දෙවැන්නේ රවි රාහු සිකුරු 8 වැන්නේ ගමන් කරන මෙව සතිය උච්චික ලග්න හිමියන්ට තරමක් දුරට පීඩාකාරී අසහනකාරී සතියක් බව පෙන්වා දෙනවා. තමන්ගේ අතේ පොකට් එකේ තියෙන මුදල් නිකරුණේ නැති නාස්ති වී අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න ලැබෙන සතියක් බව පෙන්වා දෙනවා. චන්ද්‍රයාගේ මහා දසාවක් පවතිනවා නම් පමණක් ඔබට සතියේ මුල් දින දෙකමාර තුල හදිසි ධන ලාභ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අනිකුත් අයට සාමාන්‍යයෙන් සමපල උදාවන සතියක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ දවස්වල ඔබට ගංගාවල වැව්වල මුහුදේ ජලාශවල දිය එළිවල නෑමෙන් වළකිනවා නම් හොඳයි. ජලයෙන් අගුණ සතියක් කියලා පෙන්වා දෙනවා. ධනු ලග්නය ලග්නාධිපති ගුරු 12 වෙන්නේ සෙනසුරු ලග්නයේ කේතු සමග සංයෝග වන අතර රවි රාහු සිකුරු 7 වෙන්නේ කුජ බුද 8 වෙන්නේ ගමන් කරන මෙම සතිය ධනු ලග්න හිමියන්ට තවදුරටත් කිසිසේත්ම සුබදායි සතියක් නොවන බව තමයි පවසන්න වෙන්නේ. අධික වියදම් ඇතිවන සතිය තමන්ට අවශ්‍ය මුදල් නොලැබේද ලැබේද යන දෙගිඩියාවෙන් පසුවන සතියක්. තෙනසුරු ලක්නේ ගමන් කරන්නේ. එහෙනම් ඔබට පීඩාවල් තියෙනවා, නිින්ද ආපාස විඳින්න තියෙන මේ සතිය තුල. ඒක නිසා ධනු ලග්න හිමියන් කල්පනාකාරීව වැඩ කටයුතු කරොත් තමන්ට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු 12 වෙන්නේ කේතු සමග සංයෝග වන අතර ගුරු අයස්ථානයේ 11 වෙන්නේ රවි රාහු සිකුරු 6 වෙන්නේ කුජ බුද 7 වෙන්නේ ගමන් කරන මෙම සතිය මකර ලග්න හිමියන්ට තරමක් දුරට කරදර බාධක ඇති කරන සතියක්. නමුත් ගුරු මහා දසා ගත කරන මකර ලග්න හිමියන්ට සිකුරු මහා දසා ගත කරන රවි මහා දසා ගත කරන රාහු මහා දසා අතුරු දසා ගත කරන මකර ලග්න හිමියන්ට පමණක් හදිසි ධන ලාභ පෙන්නුම් කරන සතියක්. කුම්භ ලග්නේ ලග්නාධිපති අයස්ථානයේ කේතු සමග සංයෝග වන අතර චන්ද්‍රය 8 9 10 රාශිවලත් කුරු දස වෙන්නේ රවි රාහු සිකුරු 5 වෙන්නේ කුජ බුද 6 වෙන්නේ ගමන් කරන මෙම සතිය කුම්භ ලග්න හිමියන්ට සුබඵලත්වන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්. ලොතරැයි වාසනා, හොමිස් මුදල්, හදිසි ධන ලාභ, දීපල අලෙවිය කිරීම තුළින් විශාල ධනයක් උපයන්න පුළුවන් සතියක් හැටියට පෙන්වා දෙනවා. විශේෂයෙන් කුජගේ සෙනසුරුගේ මහා දසා ගත කරන කුම්භ ලග්න හිමියන්ට ආර්ථික ප්‍රතිලාභ රසක් අත්පත් වන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්. වෙනදට වඩා තමන්ගේ ව්‍යාපාරවල දියුණුවක් ඇතිවන සතියක් කියලා පෙන්වා දෙනවා. මීන ලග්න ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ රාහු රවි සිකුරු 4 වෙන්නේ කුජ බුද 5 වෙන්නේ චන්ද්‍රය 7 8 9 රාශි වල ශනි දස වෙන්නේ කේතු සමග ගෝචර ගමනේ දෙන මෙම සතිය ඔබට ඉදම් ගෙවල් දොරවල් යාන වාහන ලැබෙන
මිලදී ගන්න ලැබෙන, ඒවා තෑගි වශයෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන, විවාහ දායාද වශයෙන් ලැබෙන සතිය බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ හදිසි විනෝදකමන් සඳහා පිටත් යන්න පුළුවන්කම තියෙනවා. මේ විදේශ ගමන් පෙන්නුම් කරන නිසා මේ සතිය තුළ විශේෂයෙන් පෙරපින් මතුවෙන සතියක් පෙරපින් මතුවෙනා වගේම තමන් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙන සතියක් කියලා පෙන්වා දෙනවා. විශේෂයෙන් වෙනදට වඩා ඔබට ලස්සනට අඳින්න පළඳින්න හිතෙන සතියක්, අලුත් ඇඳුම් පැළඳුම් සාරි මිලදී ගන්න ලැබෙන සතියක් කියලා පෙන්වා දෙනවා. විශේෂයෙන් මෙවැනි අවස්ථාවල උපදින දරුවන්ට වෛද්‍ය ඉංජිනේරු, අනාගතයේ වෛද්‍ය ඉංජිනේරු තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන් ග්‍රහ පීඨීමක් මීන ලග්නට මේ වෙලාවේ පවතිනවා. විශේෂයෙන් මෙම සතිය ඇතුළත උපදින්න ඉන්න දෙමව්පියන්ගේ අම්මලගේ දැනගැනීම පිණිස තමයි සඳහන් කරේ. තෙරුවන් සරණයි.